රයිට් එම නම් Clash of Clans ගේම් එකට අලුතෙන් අප්ඩේට් එකක් ලැබිලා තියෙනවා ස්ටෝරේජස් වලට. ඉතින් මීට කලින් මම ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝස් ඉතින් ස්නීක් පීක් වීඩියෝස් වලින් පැහැදිලි කරලා තිබුණාත් මෙන්න මේ අපේ ස්ටෝරේජස් වලට Gold, Elixir, ඉතින් Dark Elixir, Samsung ස්ටෝරේජස් වලටම දීලා තියෙනවා යාලා යුනික් ස්පෙસિෆික් අප්ඩේට් එකක්. ඉතින් කොහොමද මේ අප්ඩේට් එක මොකද්ද කියලා අපි බැලුවොත් ඉතින් ස්ටෝරේජස් වලට අපිට වැඩිපුර Gold එකතු වෙන්නේ නැහැ. ඉතින් අපි ෆාමින් කරද්දි වගේ දේවල් ඉතින් බේස් එක තුල ඉතින් ඒක දවසම ඉතින් අපේ ඩ්‍රිලිස්ට් එක වැඩක් කරලා හැබැයි අපි ගිහලා ඇටැක් කරාම දැන් අපිට 120ක් වැඩිපුර Gold ලැබෙන කතන්දරයක් තියෙනවා. ඉතින් කොහොමද දැන් ඒක ටෙස්ට් කරන්න ඕනේ මුලින්ම ඉතින් ටෙස්ට් කරලා බලමු. බලන ගමන් ඉතින් තවදුරටත් අපි වැඩි දුර විස්තර කතා කරමු. ඉතින් කොහොමද කලින්ට වඩා අපිට ඉතින් ලූට් ලැබෙන කතන්දරයක් තියෙනවා දැන් ඇටැක්ස් වලින්. ඉතින් ඔයාලා පේනවා කෙලිම ලක්ෂ පහකටත් වැඩි ප්‍රමාණයක් 564,000 කෙලිමදී රෝසි සේනනායක ගෙන්නන අංක කියවීමට මෙතනදී ඉතින් කොහොමද වැඩිපුර අපිට ලූට් එකතු වෙන කතන්දරයක් තියෙනවා ඇටැක්ස් වලින්. හැබැයි ඉතින් පහළම ටවුන් ලෙවල්ස් වල ඉතින් වැඩිපුර එකතු වෙන එක නෑ මම ඉදර විදියට. හැබැයි ඉතින් පෝඩක් ඉදර ඉහළ ලීග්ස් වලට යනකොට ඉහළ ටවුන් ලෙවල්ස් වලට යනකොට අනිවාර්යම වැඩි වෙන කතන්දරයක් තියෙනවා ලූට් වල. ඉතින් කොහොමද රයිට් වැඩි වෙන කිව්වට ටික ටික අඩු වෙනවාද. ඉතින් ඒ 120වත් එතකොට එන්නේ නැතුණා නම් එතකොට බේසස් වල ලූට් කොච්චරක් ඉදර ඉතුරු වෙයිද කියන එක තියෙන ගැටලුව. ඉතින් කොහොමද රයිට් ඩීසන්ට් බේස් එකක් යන්න පුළුවන් ටවුන් 9 බේස් එකක්. ඉතින් අපි නිගමඩ වගේ දැන් මේ ඉන්න ආමි එක ඩ්‍රොප් කරලා ඉතින් කතා කරමු අපි ඉතුරු විස්තර ටික. ඉතින් කොහොමද මෙතනදී මම කිං වසා කොයින් යවන දැන් මේ පැත්තෙන්. එතකොට දැන් ඒ දෙන්න එතකොට පහළට එතන ෆනල් එකක් කරගෙන යයි. ඒ ටිකට රේජස් ටික ඩ්‍රොප් කරමු මෙන්න මේ පැත්තෙන් වාගේ. එයා ඩිෆෙන්ස් එක විශේෂම විනාශ කරපන් කරුණා කරලා දෙවනි එයා ඩිෆෙන්ස් එක පැත්තට කෙලින්ම අපි දෙමු. ඒ බැලුන්ස් එක දියත් කිරීමට ඒ වගේම ෆ්‍රීස් එකකුත් මෙතනින් දෙමු. එයා ඩිෆෙන්ස් එක විනාශ කර ගැනීමට එයා ස්වයිප් එකත් මෙතනින් ෆ්‍රීස් කරලා දාමු. ඉතින් කොහරි එන්න මේ කොයින් මෙතන ඉන්නවා අනිවාර්යම ඇනයක් වෙන්න පුළුවන්. එන්න මේ කොයින්ව කිං වයවම ඇබිලිටි එකට සම්පූර්ණයෙන්ම. ඉතින් කොහරි රෂ් බේස් එකක් ඒක අනිවාර්යම ත්‍රී ස්ටාර් කරන්න පුළුවන් ගේමක් නැතුව. කොහමද දැන් මෙතනදී කතා කළ යුතු දේ තමයි ඉතින් මෙයාලා මේ වෙනස කරන්න හේතුව මොකක්ද කියලා. ඉතින් මේ 120ක ඉතින් ලූට් අපිට වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඒ වෙනස කරන්න හේතුව මොකක්ද කියලා ඒ වගේම මෙතන මතක තියාගන්න ඕනේ. ඉතින් ලූට් අපි එකතු කරනා වගේ තමයි අපෙන්නුත් 120කින් වැඩි ප්‍රමාණයක් කැලඩ් එකතු කරගන්න පුළුවන් ඇටැක් කරන අයට. ඉතින් ඒකත් අනිවාර්යම මේ අසාදී මතකේ තියාගත යුතුයි. ඒ වගේම රයිටම නම් බිල්ඩ් හට් එකක් තිබිලා තියෙනවා. කෝණ බිල්ඩ් හට්ස් අනිවාර්යම ඇනයක් හතර පැත්තෙම තියෙනවද නැහැ දෙපැත්තේ තියෙන්නේ. ඉතින් දැන් මේ වෙනස යාල කරලා තියෙන හේතුව තමයි ඊට වල දන්නවා මෑත කාලීනව ඉතින් යාල ගෙනාවා අප්ග්‍රේඩ් ටයිම් සහ කෝස්ට් අඩු කිරීමක්. ඉතින් Clash of Clans ගේම් එකට ඉතින් කොහොම හරි දැන් වෙනකොට ඉතාම ලේසියෙන් සාමාන්‍යයෙන් ඉතින් ඩවුන්ලෝඩ් 10 වලට වගේ යන්න පුළුවන්. මාසයක් එක මාලක් විතර ඇතුළත උඩරිම මා ඔව් උඩරිම මාස දෙකක් ඇයි කියලා දැන් අපිට ගන්න පුළුවන් ඩේලි ප්ලේ කරන්න නැති සමන ටවුන් 11 12 වලට යන්න පුළුවන් මාස 3ක් වගේ ඇතුළත. ඉතින් ඉස්සර ඒක අතන්දරය බෑ සමන අවුරුද්දක්වත් දලවශන ගත වෙනවා. හැබැයි ඉතින් දැන් වෙනකොට ඒ අප්ග්‍රේඩ් ටයිම් එක යාලා අඩු කරලා අප්ග්‍රේඩ් කෝස්ට් එක යම්තා දුරකට අඩු කරලා දුන්නත් ඉතින් කටි කම්ප්ලේන් එකක් තිබුණා. ඉතින් මාත් ඒ කම්ප්ලේන් ඉදිරිපත් කරලා තියෙනවා විවිධ අවස්ථා වලදී. ඒ තමයි බිල්ඩින් කෝස්ට් එක ඉතින් තව ඔයාලා අඩු කරන්න බැරිද. ඉතින් කාලේ දැන් අඩු කරලා තියෙනවා යම්තා දුරකට. ඉතින් බිල්ඩින් කෝස්ට් එක තව පොඩ්ඩක් අඩු කරන්න බැරිද. වෝල්ස් වගේ දේවල් වල කෝස්ට් එක ඉතින් ඔයාලා දන්න ඉතාමත් එක්ස්පෙන්සිව් සමහර ඉතින් ටවුන් ලෙවල්ස් වල වෝල්ස්. ඉතින් මේ වගේ දේවල් පොඩ්ඩක් අඩු කරන්න බැරිදයි කියලා. එතකොට ඉතින් Clash of Clans ගන්නම අරගෙන දෙන තීරණය තමයි ඉතින් රයිට් උඹලාට හැමදාම දැන් මේක ටික අඩු කරනවට වඩා ඉතින් වැඩිපුර උඹලා ලූට් ලබා ගන්න ක්‍රමයක් අපි හදලා දෙන්නම්. එතකොට උඹලට ගේම් එකේ වැඩිපුර ලූට් හම්බ කරගන්න පුළුවන් අඩු ඇටැක්ස් ප්‍රමාණයක් කරලයි කියලා. ඉතින් කොහොමරි මේ ස්ට්‍රැටජි එක මුලින්ම කල්පනා වෙනකොට ඉතින් මට හිතුණත් අනිවාර්යයෙන්ම රයිට් සාර්ථක ඐඩියා එකක් කියලායි. මොකද කියනවා නම් ඉතින් සමහරු ඉතින් එදින්නදා ජීවිතේ ඉතින් කාර්යබහුල මීට කලනුත් අපි කතා කරලා දෙන ඒ සබ්ජෙක්ට් අපේ channel එකේ ඉතින් පාසල් ජීවිතය ගත කරනවා ඇති ඉතින් ක්ලාස් යනවා ඇති ඊට අමතරව පවුල් ජීවිත ගත කරන අය ඉන්නවා සම්පූර්ණම පෙම්වතුන් ඉන්නවා ඇති. ඉතින් ඒ වගේ වැඩසටහන් තියෙන අවස්ථාවකදී ඉතින් ගේම් එකට ලොග් වෙලා හැමතිස්සෙම වගේ ප්ලේ කරන්න බෑ. ට්‍රේනින් පෝෂන් එකක් වගේ දාගෙන දැන් මම මේ ට්‍රේනින් පෝෂන් එකක් දාගත්තා විතර දැන් මේ ආමිගේ ට්‍රේන් කරගන්න. ඉතින් මේ උදාහරණ වල පෙන්වීමල ඉතින් ට්‍රේනින් පෝෂන් එකක් දාගෙන දවසකට පැක් විතර ඇටැක් කරලා දී පැය ඇතුළත අපිට ලබා ගන්න බැරි නම් විශාල ලූට් ප්‍රමාණයක්. ඉතින් බිල්ඩින් වල කෝස්ට් එක අඩු කරලා ඉතින් එතකොට ඉතින් ඒ කාර්යක්ෂම ස්ථානයකට යන්න බැරුව යනවා. ඉතින් මේ අවස්ථාවේදී දැන් මෙයාලා මේ වගේ ස්ටෝරේජස් වල වෙනසක් ගෙන ඒ මෙන් ඉතින් මම හිතන අනිවාර්යම
ඉතින් මේක ඇවිල්ලා සාර්ථක ඉතින් වෙනසක් කියලා දැනට ඉතින් ඉදිරියේදී කොහොමද කියලා දන්නේ නැහැ. දැනට මම හිතන විදිහට මේකල සාර්ථක වෙනසක් කියන ගමයි පෞද්ගලික මතය. ඉතින් ඔයාලා පේනවා දැන් සාමාන්‍ය දැන් මේ බේස් වල අපි දැන් ලොග්ජ් එකම විශාල ලූට් ප්‍රමාණයක් තියෙනවා. ඉස්සර දැන් මේ වගේ ලූට් ප්‍රමාණයක් එන්නේ නැහැ. ඒ වගේම ඉතින් පහළ තමන්ගේ ටවුන් ලෙවල් එකට පහළට ඇටැක් කරන්න බෑ. එතකොට ඔයාලට අඩු ප්‍රමාණයක ලූට් තමයි ඉතින් එකතු වෙන්නේ. ඔයාලා එකතු කරන එකෙන් 50% විතර කට් එකක් තියෙනවා. උඩරිම ඉතින් සේම් බේසස් වල ඇටැක් කරන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාලා දැන් ඔයාලට පේනවා දැන් මෙතන බේස් එක දැන් මේ බේස් එකට ඇටැක් කරද්දී කෙලින්ම ගෝල්ඩ් 700,000 ප්‍රමාණයක් ඉතින් මට ලබා ගන්න පුළුවන් වෙනවා. 700,000 කියලා අපිට කියන්න පුළුවන් මේ අස්සාවේදී 1000 ටොක්ස් වගේ තමයි ඉතින් මේ වැඩසටහන. ඉතින් කොහොම හරි CC එකේ කවුද හිටියේ මතකද නැහැ. බැලන්ස් විතරලා තියෙන්නේ ඩ්‍රැගන්ස්ලා ඊටම සුළු ප්‍රමාණයනේ. මම හිතන්නේ ආමික ට්‍රේන් වෙන්න කලින් මම අරගෙන ආවිල කතන්දරයක් තියෙන්නේ. ඉතින් කොහොම හරි රෂ් බේස් එක අනිවාර්යෙන් 3 star කරන්න පුළුවන්. කොහොම හරි ඕක තමයි කතන්දරේ. ඉතින් බෞතර තාමත් දැන් මේකට ફોකස් කරලා නැතුව ඇති. ඉස්සර වගේ නෙමෙයි. ඒ වගේම දැන් මේක කරන්න මට හිතුනේ. ඉතින් ඔයාලා තාම හිතාගෙන ඉන්නවා නම් ඉතින් ඉස්සර වගේම තමයි කම්මැලි ඉතින් ඇටැක් කරලා එතන ලූට් ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ කියලා. දැන් එහෙම නෙමෙයි. ඔයාලා වැඩිපුර ලූට් ප්‍රමාණයක් හම්බ කරගන්න පුළුවන් සුළු ඇටැක්ස් ප්‍රමාණයකින්. සම්පූර්ණම ඔයාලගේ ස්ටෝරේජස් පිරි ඉතිරි යනවා සාමාන්‍ය ට්‍රේනින් පෝෂන් එක ඉවර වෙන ටිකට ඉස්සරල වඩා. ඉතින් ඒකෙන් හින්දා ඒකෙන් අනිවාර්යම ප්‍රයෝජනක් ගන්න කියලා තමයි මම ආසයි කියන්නේ. ඒකෙන් ප්‍රයෝජන ගන්න එකෙන් ඉතින් කලින් ඒ මම කියපු කතන්දරයටම තමයි එන්නේ අපි. එතකොට ඉතින් ඔයාලගේ දැන් බිල්ඩින් අප්ග්‍රේඩ් ටයිම් එක අඩු වෙලා තියෙනවා. එතකොට ඔයාලගේ කොස්ට් එකත් ඔයාලට මේ විදිහට බැලන්ස් කරගන්න පුළුවන් නම් වියදමත් බැලන්ස් කරගන්න පුළුවන් නම් ඉතාමත් ඉක්මනට ඔයාලට ඉහළ ටවුන් ලෙවල්ස් වලට යන්න පුළුවන් කතන්දරයක් තියෙනවා. ඉතින් ඒක ඉතාමත් වටිනවා කියන එකයි මගේ මතය. ඉතින් අපි බලමු දැන් මේ වගේ මොකක් හරි සූක්ෂම වෙනස්කම් ටික ක්ලාස් ඔෆ් ක්ලාන්ස් කාණම් ඉදිරියේදීත් කරයිද කියලා. ඉතින් දැන් ආපු එකේ මේ බේස් රයිට් ඩබල් 2x ස්ටාර් බෝනස් එකක් දෙනවා මේ දවස්වල. ඉතින් ඒක මේ දවස්වල විතරයි. ඉතින් නිකන් ආපු එකේ මොනාරි දේවල් කීපයක් අප්ග්‍රේඩ් වෙන්න දාලා මෙතන යන එක තමයි සුදුසුම නුවණක්කාර වැඩේ. මොකද කියනවා නම් දැන් මම මේ මැස්සා බේස් එකෙන් ගියොත් මේ රෙකෝඩින්ෙන් පසුව ආයෙදි මම කවදා මේක අස්සර ලොග් වේද දන්නේ නැහැ. රයිට් අපේ හීරෝස්ලා ඉතින් ඉන්න එකේ හීරෝස්ලා අප්ග්‍රේඩ් කරමු එක්කෙනෙක් හරි අඩුම ගන්න. ඊට අමතර හිඩන් ටෙස්ට් ලෙවල් වල තමයි බර ප්‍රමාණයක් යන්නේ. ඒ වගේම ලැබ් එකේ රයිට් ලැබ් එකේ කෙලින්ම අපි දාමු විසර්ඩ් ලව රයිට්. විසර්ඩ් ලව අපි එතනින් දාමු අප් වෙන්න. ඒ වගේම ඩාක් එලික්සර් ඩ්‍රිල් එකකුත් මෙතනින් අප් වෙන්න දාමු. එතකොට බිල්ඩර්ස්ලා පස් දෙනාම වැඩ. එතන ලොකු ලූට් ප්‍රමාණයක් උතුර වෙලා නැහැ. ඉතින් කොහොමරි ඕක තමයි කතන්දර මට කියන්න අවශ්‍ය කරලා තිබුණේ. ඉතින් කොහොමරි ඔයාලගේ මත කමෙන්ට්ස් වලින් අනිවාර්යම කියලාගෙන යන්න. ඉතින් ඔයාලා මේක නොටිස් කරාද දැන් අප්ඩේට් එක දැක්කා. ඉතින් මම දැක්කා අනිවාර්යම ඔයාගේ ඇනවුන්ස්මන්ට් වීඩියෝ එක මම කලින් දැක්කා. ඒත් ඉතින් ඔයාලා ඇත්තටම නොටිස් කරාද ඔයාලා ඇටැක් කරනකොට ඇත්තටම ඔයාලා වැඩිපුර ලූට් ප්‍රමාණයක් එනවාද? මට නම් පෞද්ගලිකව මගේ හැම බේස් එකම වගේ ඉතින් මම දැක්කා වැඩිපුර ලූට් ප්‍රමාණයක් එනවා ඉස්සරහට වඩා. ඉතින් ඔයාලගේ මත අනිවාර්යම කමෙන්ට්ස් වලින් කියන්න යන්න. ඒ වගේම වෙනස ගැන ඔයාලගේ අදහස මොකද? මේ වෙනස සාර්ථක වෙනස අපේනොත් ලූට් යන එක පාඩුවක් කියලා ඔයාලා හිතනවාද? ඉතින් ඒ වගේ දේවල් අනිවාර්යම කමෙන්ට්ස් වලින් ඔයාලට කියාගෙන යෑමට පුළුවන්. ඒ වගේම තවත් ඉතින් ඉදිරියේදී දේවල් කීපයක් එන්න නියමිතයි. ඉතින් ඒ ටික එනකොට අනිවාර්යම අපි ඒ ගැන ඩිස්කස් කරමු. රයිට්. එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.